දැන් ජනාධිපති අපේක්ෂකෝ 38 දෙනාගෙන් 30 දෙනෙක් විතර තාමත් මේ කියන්නේ දේවල්න කටයුතු පටන් අරගෙන නැහැ කියලා කියනවා. පාරේ 15ක් විතර ඒ කියන්නේ අපේක්ෂකගේ කමට ඉල්ලුවට වෙනත් තරමු සඳහා යෙදිරු කියන එක. ඒගොල්ලෝගේ ගුවන් කාර්ය සම්බන්ධ නැතිව කොමිසමක් තියෙන කෙනෙක්. අපි සාමාන්‍යයෙන් මෙතනස ඉදිරිපත් වෙන ඕනම අපේක්ෂක සම්බන්ධයෙන් ඔහුට නිශ්චිත වශයෙන් මේක රජයේ ගුවන් සංස්ථාවේ සහ රූපාණී සංස්ථාවේ විනාඩි 45 වෙනින් ගුවන් කාලය ලබා දෙනවා. ඒතර ඒ වගේම තමයි ලබා දීමේදී ඒ සම්බන්ධයෙන් ඒ අදාළ සම්බන්ධීකරණ කටයුතු මෙතන කමිටු සභාවත් අදාළ ආයතන දෙකේ දිනලින් සිදු කරන ලබනවා. ඒතර ඔවුන්ට ලබා දෙන ගුවන් කාලයේදී ඔවුන්ට කතා කරන්න හැකියාව තියෙන්නේ ඔවුන්ගේ විශේෂ අදෝට අදාළ කාරණා සම්බන්ධයෙන් පමණයි. වෙනත් අපේක්ෂයන් සම්බන්ධයෙන් ප්‍රවදනය කිරීමක් හෝ අගතිරපත් කිරීමක් කරන්න සිදු වෙන්නේ ඉඩකඩක් නැහැ. ඒ වගේම යම් ලෙසකින් මේක ඇත්තට අපි මේ පටිගත කරන ලද දෙයක් තමයි මේ විකාශනය කරන්නේ. එහෙනම් මේ පටිගත කිරීමේදී අප බලනවා මොවුන් අපි දීලා තියෙන මාධ්‍ය උපමාන වලට අනුකූල මේ කාරණා කරනවද නැද්ද කියන එක විශේෂම කිසිදු අපේක්ෂකෙක්ට අගතියක් වෙන ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ මේ කතිකයන් කිසිවෙකුට. එවැනි දෙයක් සිදු අපිට ඔවුන්ගේ ඒ විකාශය නවත්තන්නත් සිදුනේ සම්බන්ධයෙන් එදින කාලය සම්බන්ධයෙන් තීරණය ගැන ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. කමිෂන් සභාව ඍජුව මැදිහත් වෙලා මේ දින ගුවන් කාලය නිසි ආකාරයෙන් පාවිච්චි කරන්න අවශ්‍ය කරනව පසුබිම සකස් කරලා තියෙනවා. ඒත් එක්කම ඔබ සඳහන් කරපු ආකාරයට අපේක්ෂකයෝ සංඛ්‍යාව සහ ඔවුන්ගේ මෙතන ප්‍රචාරණය සම්බන්ධයෙන් කමිෂන් සභාවට කිසිදු ආකාරයක මැදිහත් වීමක් නැහැ. අපිට තියෙන එක මැදිහත් වීම තමයි ඔවුන් අපි විසින් නිකුත් කරන ලද නියමයන් උපමානයන් සහ විධානයන් වලට අනුකූලව තමන්ගේ මැතින ප්‍රචාර කරති මේ සියලුම අපේක්ෂකයන්ට වගකීමක් තියෙන උන් නීතියෙන් බැඳලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමේ කටයුතු මෙතන කමිෂන් සභාව සහ අනිකුත් අපිට සම්බන්ධ අනිකුත් ආයතන විසින් මේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඔවුන්ගේ ප්‍රචාර කටයුතු සම්බන්ධයෙන් වගකීම දෙන ඔවුන්ට තමයි. ඒගේ ඔවුන්ගේ ප්‍රචාර කටයුතු වලදී යම් සෑ නීතිමය බාධා නීතිමාකන් ගැටලුවක් සාර්ථක වෙනවා අපි ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරනවා. දැන් මේ වෙනකොට සමහර අපේක්ෂකයන් අපිට දෙනවා තමයි පෞද්ගලික ආයතන වල තමන්ට අවශ්‍ය කරන ගුවන් කාර්ය ලබා දෙන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධව මෙතන කොහොමද අධ්‍යක්ෂකව කරන්න පුළුවන්? නෑ අපිට මේ ඇත්තට මේ නීති එන කාලේ ලංකාවේ තිබුණේ මේ 81 මේ පනතන ලංකාවේ තිබුණේ ප්‍රධාන රාජ්‍ය ආයතන දෙක තමයි. ඊට අමතරව TNL ආයතන තිබුණා. TNL ඊට පස්සේ ITN ආයතන බවට පත් වෙන්නේ. ඒතර ඒ නිසා තමයි ප්‍රධාන රාජ්‍ය ආයතන දෙක වෙච්ච ශ්‍රී ලංකා ගුවන්විදුලි සහ රූපවාහිනී සංස්ථාවට මේ ප්‍රචාරක අවස්ථාව දීලා තින්නේ. ඒතර මේ සඳහා වැය බරක් දරනවා මේ රටේ මිනිස්සු. ඒතර පෞද්ගලික ආයතන ගිහිල්ලා ප්‍රචාර කටයුතු ලබා දීම සඳහා මේ රටේ මිනිස්සුන්ට වැය බරක් දැරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි අපේක්ෂකයන්ට නියම කරලා තින්නේ ප්‍රචාර කටයුතු සඳහා යම්කිසි උපරිම සීමාවක් දාලා උන්ට වේදම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඔවුන්ගේ ප්‍රචාරය සම්බන්ධ ඔවුන්ගේ කාර්ය අපිට කිසිදු ආකාරයකට පෞද්ගලික මාධ්‍ය සඳහා හෝ වෙනත් පෞද්ගලික කාරණා සඳහා මේ එවැනි අවස්ථා දෙන්න කියලා අපිට උපදෙස් දෙීමේ හැකියාවක් නැහැ. මොකද ඔවුන් කරන ව්‍යාපාරයක්. අනිත් පැත්තෙන් අපිට මේ ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු මේ කොටස් කර වීමට කිසිදු අවස්ථාවක් නැහැ. ඒක ඔවුන් තීරණය කරගත යුතුයි තමන්ගේ මෙතන ව්‍යාපාරය සංවිධානය කිරීමේදී ඒ ප්‍රචාරක මාධ්‍ය කෙසේ විය යුතුද යන්න. අපිට ගන්න පුළුවන් නීතියෙන් තියෙන අවස්ථාව විනාඩි 90 ලබා දීම පමණයි. දැන් මෙවරණ චපල් ඡන්ද සූදානම් කොහොමද? චපල් ඡන්ද නිකුත් කිරීමේ අවසන් වුණා සඳුදාට මේ වෙනකොට අද ඊයේ දිනේ සිට මේ චපල් ඡන්ද අදාළ පැකට්ටු එසාතේකින් දාරින්ගේ කාර්යාලවලට ඔවුන්ගේ බාරයට ලැබෙමින් පවතිනවා. මේක ඉදිරි දින කීපය තුළදී ඒ සම්පූර්ණයෙන්ම තැපැල් ඡන්ද පැකට්ටු සාතිකින්ලාරි වරුන්ට බාර දීමේ කටයුතු අවසන් වෙයි.